මේපෙන කියන්නේ මේදේ අඩු කරන මහත අඩු කරන ඖෂධීය පානයක්. මේ ආයුර්වේදයේ ඉතාමත්ම ඖෂධීය ගුණ ඇති නිසා සෑම දෙයකටම යොදා ගන්නවා. ඒ වගේම මේපෙන කිව්වහම අපිට ඉස්සෙල්ලා මතකට එන්නේ මීමැස්සා. ඒ වගේමයි මේපෙන හරිම ප්‍රණීත ආහාරයක්. කුංචි ළමයි හරිම කැමති. ඒ නිසා මේපෙන කවුරුත් ගෙදරක හැම ගෙදරකම තියෙනවා. මේපෙන වල ගුණය ගත්තාම මේපෙන රස, ගුණ, වීර්ය, විපාක වශයෙන් මේපෙන හඳුනා ගන්න පුළුවන්. රසය කියන්නේ මේපෙන වල රසය. ඒ වගේම තමයි මේපෙන වල ගුණය. මේපෙන වල ගුණය ගත් කල මේපෙන වල විටමින් C, ෆොස්ෆරස්, කැල්සියම්, ෆෝලික් ඇසිඩ් ආදී නොයෙක් සංඝටක මේපෙන වල තියෙනවා. එම නිසා මේ මීපෙනි හැම දෙයකටම යොදා ගන්නවා. ඒ වගේම ආයුර්වේදයේ හැම කසායකටම අනුපාන වශයෙන්ද, ඒ වගේම කල්කහද, ඒ ආසව අරිෂ්ඨ හදා ගැනීමටද මීපෙනි විදාමන් ප්‍රයෝජනයි. ඊට හේතුව මීපෙනි හෘදයට ක්‍රියාකාරීත්වය වැඩි කරන, අභ්‍යන්තර ඉන්ද්‍රීන් ආරක්ෂා කරන, ප්‍රකෘති කරන, මේ පැණි තිප්පිලි, ඉඟුරු පියලි, සුදු ලූණු, ඒ වගේ කොටස් තුනක් අරගෙන හොඳට සුදු ලූණු, ඉඟුරු, තිප්පිලි කොඩු කරලා අරගෙන ඒකට මේ පැණි හැන්දක් දිය කරලා දාපුවාම සෙම, පපුවේ තියෙන සෙම, ඔළුවේ නහරවල වල තියෙන සෙම, ඇස් හිස රද්දය, ඒ වගේම උරේ වේදනාව, උරේ සෙම හිරවීම ඔක්කොම නැති වෙලා යනවා. ඒ වගේම තමයි මේ පැණි හරිම ප්‍රණීත වගේම ඒවායේ තියෙන සංඝටක නිසා ඔක්සිකාර ගුණය වැඩි. ඒ වගේම තමයි මේ පැණි හරිම ප්‍රණීත වගේම ඒවායේ තියෙන සංඝටක නිසා ඔක්සිකාර ගුණය වැඩි නිසා මේ පැණිවල මහත අඩු කරනවා. හෘදයේ තියෙන ආබාධ, රුධිර පීඩනය, රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම, තොල්ලතාවය, මහත, තෙල් ගතිය ඔක්කොම අඩු කරනවා මේ පැණිවල. එම නිසා මේ පැණි අපිට ගන්න පුළුවන් මහත අඩු කර ගැනීමේදී යොදා ගන්නා ඖෂධයක් ලෙස. සුදු ලූණු ටිකක් අරගෙන මේ පැණි බෝතලයකට, සුවල්පයකට හරි බෝතලයකට සුදු ලූණු ගෙඩි 3-4ක් 10ක් 15ක් දාලා සතියක් විතර තිබ්බහම එහි ඔක්සිකාරගේ ගුණය සහ සුදු ලූණු වල තියෙන ටැනික් ගතිය නිසා හොඳට ඒක ප්‍රකෘති වෙලා සංයෝජනය වෙලා ඊට පස්සේ අපිට පුළුවන් ඒක දවසකට එක සැරයක් සුදු ලූණු ගෙඩියක් ගෑවාම රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අඩු වෙනවා. ඒ වගේම තමයි අධික තෝල්‍යභාවයේ ඇති කාන්තාවන්ට සහ පිරිමින්ට සුදු ලූණු සමග මේ පැණි කෑමත් යෝග්‍යයි.